ඉතින් ජනතාව කොහොමත් මොනව හොඳ වැඩේ කරත් බයිනවා. ඉතින් ඒක සාමාන්‍ය ඕන රටක සාමාන්‍ය සාධකයක්. ඒ වුණාට ඉතින් අපි හරියට 70-80 වගේ මහවැලියේ ගම්මුදා ඇඟලුම් කර්මාන්තේ අපිට අවුරුදු 25කට පස්සේ මේ තනියෙන් ආණ්ඩුවක් නිකන් හරි හම්බුනේ. ඉතින් මේ අපිට අවුරුද්දක විතර කාලයක් තියෙනවා. ඒ කාලය තුල අපි කරපු අතිවාරම හොඳ අතිවාරමක් දාලා තිනවා. ඒ අතිවාරමේ දැන් මේ වෙනකොට අපනයන වැඩි වෙලා තියෙනවා. සංචාරක ව්‍යාපාරය වැඩි වෙලා තියෙනවා. ඉතින් හොඳ ශක්තිමත් රටක් කරා මේක අරන් යන්න පුළුවන් අතිවාරම මේ වෙනකොට දාලා තිනවා. යටිතල පාසුකරණ එක දිනුනෙම පවතිනවා. ඉතින් ජනතාවට දැන් තේරුණා මේකේ හොඳ කාරණේ තමයි අවුරුදු 3 මාසයක් යනකොට රාජපක්ෂලාගේ තිබුණු භීෂණය ජනතාවට අමතක වෙන්න පටන් ගත්තා. හැබැයි මේ පාර දැනගත්තා ඊළඟ පාර මේ බලයට එන්නේ නිකන් අතලෙව කන්න නෙමෙයි කෙළලම දාන්න කියන එක ජනතාවට තේරුණා. ඉතින් ඒක මාධ්‍යයටත් තේරුණා. ආපු දවස් 50ට කොහොමද මාධ්‍යයට සැලකුවේ කියලා. ඉතින් මම හිතන්නේ පෞද්ගලික මාධ්‍යවලට කෙලින්ම කතා කරලා මිලිටරි පාලනයක ස්වරූපයෙන් උපදෙස් දුන්නා මේක නිවුස් එකේ දාන්න, අරගෙන නිවුස් එකේ දාන්න කියලා. ඉතින් ජනතාවට මේක ආපහු ඇඟට දැනුණා. තව අවුරුදු 5-6ක් විතර යනවා මේක අමතක වෙන්නේ ජනතාවට. ආපහු රාජපක්ෂලා කරපු සියලුම ඒ මැරකම් ජඩකම් සියල්ල ජනතාවට ආපහු මතක් කරලා දීම සම්බන්ධයෙන් අපි ජනාධිපතිතුමාටත් මහින්ද රාජපක්ෂමාත්‍යාටත් ස්තුතිවන්ත වෙනවා. මට වැදගත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරලා නැවත මේ මැරකම් වලට, ජඩකම් වලට, බලුකම් වලට, මිනි මැරුම් වලට, හොරකම් වලට ඉඩ නොදෙන දේශපාලනය මේ රටෙන් තුරන් කරලා දාන්න. ඉතින් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂේ අපි හොඳ දක්ෂ තරුණ පිරිසක් ඉන්නවා. ඉතින් මේ පිරිසත් එක්ක සල්ලි වලට විකුණුන්නේ නැහැ මේ කවුරුවත්. අනිවාර්යයෙන්ම ඔබතුමාලා දන්නවා ආණ්ඩුවක් බලෙන් ගත්තට පස්සේ සල්ලි වලට 20ක් 25ක් අවශ්‍ය ඔක්කොම ටික විකිණෙනවා. හැබැයි මෙවර එක්සත් ජාතික පක්ෂ අපේ මන්ත්‍රීවරු එහෙම විකුණුන්නේ නැහැ. ඉතින් ඒ දේවලුත් නායකයෝ හොතේ තියාගෙන ඒ තරුණයන්ටත් ඒ පසුපෙළ මන්ත්‍රීවරුන්ටත් සලකන ගමන්ම රටේ ජනතාවට අනිවාර්යයෙන්ම ඒ ලැබෙන වරප්‍රසාද සහ ඉදිරි ආර්ථිකය අපි ඉතා ඉක්මනින් ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ.